ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමකෙන්න. උතුරු මැද හා වයඹ පළාත් කෘෂිකර්මාන්තෙන් සශ්‍රීක කරන මෙගවට් 25ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක්වන මොරගහකන්ද වාරි විස්මිතය ලබන සඳුදා සිය මෙහෙවර ආරම්භ වෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මංගල තියවර නිකුත් කිරීම හා විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීමට මෙවන විට සියල්ල සූදානම්. රටක් බලා සිටි සිහිනය මල්පල ගැන්වෙන මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය පිළිබඳ මේ වාර්තාව ගෙනෙන්නේ චරිත තනංචය බමුණු හේන්ද්‍ර. ශ්‍රී ලංකේය පරපුරක් දුටු ආශ්චර්යයේ සිහිනයක් තමයි මොරගහකන්ද කියලා කියන්නේ. ඉතින් අපි සූදානම් අද ඔබව මොරගහ කන්ද ගුවනට පෙනෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා තොරතුරු කියන්නට මේ රත්මලානින් පිටත්වීම මොරගහ කන්ද දක්වා. තමයි මොරගහකන්ද ජලාසයේ සඳලි වේල්ල. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ තවත් දිගුවක් තමයි මේ මොරගහකන්ද ව්‍යාපෘතිය කියලා කියන්නේ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ඒ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේ දියවරෙහි ප්‍රයෝජන ප්‍රතිලාභ ජානපදිකින්ට ලබා දෙන්නට සියල්ල මෙවැනි විට සූදානම් වී තිබෙනවා. ලබන අටවනදා සුබ මොහොත එළඹෙනවා මංගල දියවර නිකුත් කරන. රජරට ජනතාවගේ සිහිනයක් මල්පල ගන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරම්භ කළ මොරගහකන්ද ජලාශයේ දියවර නිකුත් කිරීම මෙන්ම විදුලි උත්පාදනය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එහි පරීක්ෂණ සඳහා ජලය නිකුත් කිරීමද පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. නකල්ස් කඳුවැටියේ වාරි විශ්මිතය වන මොරගහකන්ද ජලාශයෙන් ගුවි ජනතාවට අවශ්‍ය ජලය ලබා දීම මෙන්ම ජාතික විදුලි බල පද්ධතියට මෙගවොට් 25ක ධාරිතාවක් එක්කිරෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 132ක උසින් පිහිටි මොරගහකන්ද ජලාශී ධාරිතාව මුහුදු මට්ටමේ සිට 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලි බලාකාරය ක්‍රියාත්මක වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 185 දක්වා වන උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව ජලාශය සතුව පවතිනවා. මොරගහකන්ද ජලාශය වේලි 3කින් සමන්විත අතර එය පරාක්‍රම සමුද්‍රයෙන් 4 ගුණයකින් යුක්තයි. මීටර සමගාමීව කළුකඟ ජලාශයද ක්‍රියාත්මකයි. මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර මිලියන 570ක්. මෙම ව්‍යාපෘතිය හා බැඳුණු යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මොරගහකන්ද ජලාශයෙන් රටවටා වැව් අමුණු 1800ක් පමණ පෝෂණය කළ හැකි. කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහාද මොරගහකන්ද ජලාශය සූදානම්ව සිටිනවා. වයඹ පළාත මෙන්ම උතුරු මැද ප්‍රදේශ සශ්‍රීක කිරීමට මෙම ජලය යොදාගත හැකි. ඒ සඳහා ව්‍යාපෘති මෙවන විට ක්‍රියාත්මකයි. මේ මහා ජලකඳ මෙරටේ සෞභාග්‍යයේ සංවර්ධනයේ සැබෑ සලකුණක් බවට පත්ව තිබෙනවා. එයට සාක්ෂි මේ සංචාරය තුළදී අපට දැක බලා ගැනීමේ හැකියාව උදා වුණා. ITN වෙනුවෙන් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මොරකහ කන්ද ව්‍යාපෘතියේ සිට. මේ අතර සාලිස් වසරක මහවැලි අසිරිය ජාතික උත්සවය හා මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් RHA සමර්තුංග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, වාරි මාර්ග ඉංජිනේරු තිලකා සමර්තුංග යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙනුයි මාධ්‍ය හමුව පැවැත්වුණේ. 1960 ගණන් වල ඉතර මූලික සංකල්පය පටන්ගෙන 1976 ජනවාරි 8 වෙනිදා ගරු සිරිමා බණ්ඩාරනායක දිවංගත අග්‍රාමාත්‍යතුමී විසින් ජලය නිකුත් කරපු අවස්ථාව සිහිපත් කිරීමයි මේ 8 වෙනිදා මේ උත්සවය පවත්වන එකේ අනුස්මරණේ. ඒ දවසටම මේ මොරගහකන්ද ජලය නිකුත්වත් කරන්න පුළුවන් වීම මේ දෙක එකට එක්කව කළයි මේ උත්සවය පවත්වන්නේ. 8 වෙනිදා උදේ ජනාධිපතිතුමා විසින් සොරව වලින් දියවර නිකුත් කළා ඒක ආරම්භ කිරීම.
පොඩි උත්සවයක් එතන තියෙන්නේ. මේක මේ රැස්වීම තියලා කතා පවත්වන ස්ථානයක් නෙමෙයි. සාමාන්‍ය මේ සිද්ධිය පිළිබඳව උත්සවයක් පමණයි. කාලය වශයෙන් බැලුවාම පැයක එකහමාරක විතර උත්සවයක් පවත්වන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ උත්සවය ඉවරුනෙන් පස්සේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා මොරගහකන්දේ ඉඳලා මහනුවරට පැමිණෙන්න. මහනුවර පවත්වන උත්සවය දවල් 3:00 අපි ආරම්භ කරන්න ඉන්නේ. පොල්ගොල්ලේ උත්සවය පටන් ගන්නකොට අයි බලාපොරොත්තු වෙනවා අධිකාර ජනාධිපතිතුමා අමාත්‍යතුමන්ලා තානාපතිවරුන් නැමතවරක්. ඒකත් විශාල දිග උත්සවන්නේ පැය 2කට 2.5 පමණ සීමා වෙන උත්සවයක් විතරක් තියෙනවා. මහවැලි ව්‍යාපාරය පිළිබඳවත් ඒක අවසන් කිරීමෙන් ලැබූ ප්‍රතිරාවාදී පිළිබඳවත් අපි අනුස්මරණය කිරීම සහ ඒකේ වැදගත්කම කියන්නේ හදන්නේ. බැදුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කොට ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා ජනාධිපතිතුමාට ප්‍රශංසාව පළ කළා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී. නඩු ගොඩ ගහලා තියෙනවා. නඩුවක් ගහන්න අවුරුදු 2017ක් යනවා. මේක ගියානම් හේ තියේ හමස් පෙට්ටියේ. ඒ නිසා මහත්තයා ජනාධිපතිතුමා කොමිෂන් එකක් පත් කරපු එක ඒක නිවැරදි තීරණයක් බවට ඔප්පුවලා තිබෙනවා. ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ වෙන එකක් පත් කිරීම ගැන. කේවුතු කාරණාව තමයි පුරා අවුරුදු 59කට පස්සේ තමයි මෙවැනි කොමිෂන් එකක් අපේ රටේ පත් වෙන්නේ. ඒක ඇත්තයි පැත්තෙන් වැදගත්. දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමා කොමිෂන් එකක් පත් කළා තමන්ගේ කැබිනට් එකේ ඇමතිවරු 3 දෙනෙක් දොට්ට දාලා. ගත්තු තීරණයෙන් පස්සේ මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් කිසිම ආණ්ඩු නායකයෙක් මොකද මේ වෙනකන් ගත්තු නැති එකක්. කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටුමි යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලී කණ්ඩායම අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම් අනුරුද්ධ පොල්ගම්පොල මහතා. මම පෙනී සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන සංවිධායක ලේකම්තුමා හැටියට, එවැගේම දිස්ත්‍රික්ක 5ක් භාරව දේශපාලන කටයුතු කරපු කෙනෙක් හැටියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල. මේ පක්ෂේ සැබෑ හිමිකරුවා නායකයා කවුරුවත් නෙමෙයි, මේ පක්ෂේ අපිට බාර දුන්නු විමල් ගීගෙනගේ මහත්තයා. එතන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ පක්ෂ සමාජිකත්වයක් නැහැ. මේ පක්ෂ නායකකමක් නැහැ. එතකොට ඔහු පෙනී හිටින නායකෙක් බවට පත් වෙනවා. සුබසාධන සමිතියක් වුණා, සභාපති ලේකම් භාණ්ඩාකාරික කාර්ක සභාව තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ලේකම් භාණ්ඩාකාරික මේකේ මධ්‍යම කාර්ක සභාවක් නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක්. එම නිසා පක්ෂයක් නෙවෙයි මේක. කුරුණෑකල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරෙන ජයශ්‍රී බිංගිරිය 2 දැවැන්ත සංගීත ප්‍රසංගය අද රාත්‍රියේ උඩුපත්තාව මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. එය ITN ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ වෙනවා උඩුපත්තාව මහජන ක්‍රීඩාංගණයේ සිටින අප නියෝජිත ඉන්ද්‍රසිරි සුරවීර සමක. සුරවීර, ජයශ්‍රී බිංගිරිය වේදිකාවේ සිටයි අපි මේ එකතුව සිටින්නේ. උඩුපත්තාව මහජන ක්‍රීඩාංගණයේ සිට දැවැන්ත සංගීත ප්‍රසංගයේ අද රාත්‍රී 10:00 සිට සනිටප සංගීත රිද්මයට අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ජයශ්‍රී බිංගිරිය නිකම්ම නිකම් ප්‍රසංගයක් නෙමෙයි. පසුගිය වසර 2 ඇතුළත බිංගිරිය ආසනය තුළ කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල මතක සටහන් ජනතාකරණය කිරීම නැත්නම් ජනතාවට පිළිබඳ වටහා දෙන සුන්දර ප්‍රසංගයක් බවට පත් වී තිබෙන මොහොතක අපි ඔබත් එක්කතු වෙන්නේ. මේ දැවැන්ත සංවර්ධන කාර්යභාරයේ මූලිකය නැත්නම් නියමුවක් මා සමග සිටිනවා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිතුමා. එතුමා මීට පෙර ජයශ්‍රී බිංගිරිය පළවෙනි අවස්ථාවේ අපි හමු වෙනකොට කෝටි 195ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මේ බිංගිරියට එකතු කළා. මේ පහුගිය වසර තුළ 2017 වසර තුළ කෝටි 306ක සංවර්ධනයක් මේ බිංගිරියට එකතු කළ මගිතර කුරුණෑගල සුවිශේෂ දේශපාලන නායකත්වයක් ලබා දෙමින් රැඳෙන මොහොතක මම කැමති මේ ප්‍රසංගයේ පිටුපස සිටින මේ ඔස්සේ ගොඩනැගුණු සංවර්ධන ව්‍යාපෘතීන් අද ජනතාවට පහදලා දෙනකොට ඒ පිළිබඳ ඔබේ සටහන් එකතු වෙනවා. සියලු දෙනාටම සුබනා වසරක් ප්‍රාර්ථනා කරන ගමන් බිංගිරි ආසනයේ වසර 2 කාලයක් තුළ සිදුවු දැවැන්ත සංවර්ධන කලඑලි දැක්ම සහ එම ග්‍රන්ථය එලි දැක්වීම අද සිදුවෙනවා. ඒ වගේම ඉදිරි වසර තුළ දිවසර තුළ කරන්න තියෙන දැවැන්ත සංවර්ධනය පිළිබඳව අපේ ඉදිරි සැලැස්ම ඉදිරිපත් කිරීම අද සිද්ධ වෙනවා. අතන කෙටි කාලයක් තුළ බිංගිරි වගේ ආසනයක කෝටි 300ක් වගේ දැවැන්ත
මුදලක් වෙන් කරලා සංවර්ධනය කරන්න ලැබීම මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටින් සතුරු වෙන අතර ඊට එහා ගිය දවැන්ත සංවර්ධන කෝටි 817ක දවැන්ත සංවර්ධන සැලැස්මක් අද ඉදිරිපත් කරනවා. ඉතින් මම හිතන්නේ බිංගිරි ආසනයේ ජනතාව වාසනාවන්ත ජනතාවක් ඉදිරියේ මම දකිනවා මේ කෙටි කාලයක් ඇතුළත මේ වගේ සංවර්ධනයක් එළි දක්වන්න ලැබීම. ඒ වගේම අපි දවැන්ත සංගීත ප්‍රසංගයකුත් එක්ක මම හිතන්නේ ශ්‍රී ලංකාවේ වසරක තුල පැවැත්වෙන දවැන්තම සංගීත ප්‍රසංගය තමයි ජයශ්‍රී බිංගිරිය සංගීත ප්‍රසංගය. මම සියලු ශ්‍රී ලාංකිකයන්ට තම ආදරයෙන් ආරාධනා කරනවා අද රාත්‍රියේ ITN නාලිකාව ඔස්සේ සජීවීව අපිත් එක්ක ජයශ්‍රී බිංගිරිය වැඩසටහනට එක්තු වෙන්න කියන කාරණේ බොහොම ස්තුතියි. ගමෙන් උපන් දේශපාල නායකත්වයක් විදිහට ගමට කරන ලද සේවාව අද රටට කියන්නයි සූදානම් වෙමින් තිබෙන්නේ. අපේ හමුවීම රෑ 10ට එකතු වෙන්න ITN TV ඔස්සේ අපිව නරඹන්න සජීවීව. ස්තුති සුරවීර තොරතුරු ගැනීම සම්බන්ධයෙන් රටක සංවර්ධනයේ අරමුණක් වන්නේ එහි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීමයි. ඒ සඳහා විධිමත් සැලසුම් මෙන්ම එහි ප්‍රතිලාභ ජනතාව වෙත පෙරලා ලැබෙන ක්‍රමවේදයක් සැකසීම පවතින රජයේ වගකීමක් වනවා. වත්මන් රජය එම වගකීම ඉටු කරමින් නුදුරු දිනක ගුවන් පාලම් තුනක් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු කරනුයේ ආර්ථික යාන්ත්‍රණය ශක්තිමත් කරමින්. මන්තිරු හතරකින් යුත් රාජගිරි ගුවන් පාලමේ සියලු ඉදිකිරීම් අවසන් කර තිබෙනවා. එය දිගින් මීටර 542කින් සහ මීටර 180ක පිවිසුම් මාර්ගයකින් සමන්විතයි. රාජගිරියේ සිට කොළඹ දෙසටත් ඉන් පිටතරත් කාර්යාලයේ වේලාවන් තුල දැකිය හැක්කේ විශාල මාර්ග තදබදයක්. මේ වන විට එම මාර්ගයේ තදබදයක් පවතින අවස්ථාවක වාහනයක් ගමන් කරන දළ වේගය පැයට කිලෝමීටර 2.8ක්. නව ගුවන් පාලම ඉදිවීමත් සමග එය පැයට කිලෝමීටර 20ක් දක්වා ඉහළ නැංවෙනු වෙනු ඇති. මෙම පාලම කැලණි වටරොම් මාර්ගයටත් එතනින් අධිවේගී මාර්ග ජාලයටත් සම්බන්ධ කෙරෙනවා. එය රටේ ආර්ථික ඉහළැංවීමේ රජයේ ක්‍රියාදාමය ඉදිරියට ගැනීමට විශාල රුකුලක් වනවා. මෙම ගුවන් පාලම ඉදිකිරීම වෙනුවෙන් රජයේ වැය කර ඇති මුදල රුපියල් මිලියන 4700ක්. ගනේමුල්ල නගරයේද බොහෝ කාලයක් පැවතුනේ ඌණ සංවර්ධිත ලෙසයි. ගනේමුල්ල නගරයේ මැදින් ඇති දුම්රිය මාර්ගයේ හේතුවෙන් බොහෝ අවස්ථාවල විශාල රථවාහන තදබදයක් දක්නට ලැබුණා. දිනකට දුම්රිය ගමන් වාර 200ක් පමණ සිදුවීම හේතුවෙන් යවට ජනතාවට අහිමි වූ කාලය විශාලයි. එම ගැටලුවට විසඳුමක් ලෙස වත්මන් රජය මීටර 200ක පමණ දිගින්නුත් ගුවන් පාලමක් ගනේමුල්ල දුම්රිය ස්ථානයට හිලින් ඉදිකිරීම ආරම්භ කළා. මේ වන විට එහි වැඩ කටයුතු අවසන් වැති අතර එවිනුවෙන් රජය වැය කළ මුදල රුපියල් මිලියන 1768ක්. ගනේමුල්ල ගම්පහ නගරයේ යාකරමින් ඉදිවී ඇති නව ගුවන් පාලමත් සමග වාණිජ නගරයක් ලෙස ගනේමුල්ල අනාගතයේ සවිබල ගැන්වීමද රජය ආරම්භයක් වෙනවා. කොල්ගහවෙල දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා රථවාහනවලටද දවසේ වැඩි කාලයක් මාර්ග තදබදයට මුහුණ දීමට කලකපටන් සිදුව තිබුණා. කෑගල්ල සහ පොල්ගහවෙල යාකරන ප්‍රධාන මාර්ගයේ මේ ඔස්සේ වැටි තිබීම ඊට හේතුවයි. එම මාර්ග තදබදයේ මගහැරවීම සඳහා රජය රුපියල් මිලියන 2003ක් වැය කරමින් 2016 වසරේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීම ආරම්භ කළා. කිලෝමීටරයක දිගින්නුත් මෙම ගුවන් පාලම ඉදිකිරීම මේ වන විට අවසන්ව පවතිනවා. එය නුදුරු දිනකදී ජනතා අයිතියට පැවරීමෙන් පසු මහජනතාවට සැලසෙන සෙත විශාලයි. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මකින් ලබා දෙන සහන මිල තොරතුරු වෙත දැන් අප යොමු වෙනවා. මේ අලුත් අවුරුද්දේ පාරිභෝගිකයින් උපරිම සහන සලසමින් කාගිල් ෆුඩ් සිටි අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් අවම මිලකට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 100යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 114යි. මයිචර්ස් මැකරල් ටින් එකක් රුපියල් 126යි. දේශීය රතු කැකුළු සම්බ කිලෝග්‍රෑම් එකක් රුපියල් 90යි. අනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 62යි. අනයනික පොන්නිසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 76යි. අනයනික සුදු නඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 70යි. දේශීය රතු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 73යි. ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 133යි. අල කිලෝග්‍රෑම් එකක් රුපියල් 99ක් පමණයි. මේ තරම් වාසි ලබා දෙද්දී මොකටද වෙන කුණවත් යන්නේ? ඔබත් අදම යන්න කාගිල්ස් ෆුඩ් සිටියට. සමග ලබන සතියේදී ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව දකුණු කොරියා බලධාරීන් පවසනවා. දකුණු කොරියාවේ ලබන මාසයේදී පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට උතුරු කොරියා ක්‍රීඩකයින් සහභාගී කරවීමේ අරමුණින් මෙම සාකච්ඡා ජනවාරි 9 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. මෙම ක්‍රීඩා උළෙලට තම කණ්ඩායමක් සහභාගී කරවීම කොරියා ජනතාව අතර එකමුතු බව පෙන්වීම සඳහා හොඳ අවස්ථාවක් බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසනවා. දෙරටේ දේශ සීමා වසල දැඩි ආරක්ෂාව මැදේ ඇති පැන්මුන්ජොම් නගරයේදී සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතයි. මෙතර දකුණු කොරියාවේ ශීත ඔලිම්පික්
උළෙල පැවැත්වෙන කාලයේදී ඒකාබද්ධ යුද අභ්‍යාස නතර කිරීමටයි ඇමරිකා බලධාරීන් තීරණය කර ඇත්තේ. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය සමගින් එක්වන්න. ඒ සමගින් අපගේ සව 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යළිත් හමුවමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක් ඔබට.